පිහිටයි යෙසු පිහිටයි සුබෝදසනක් සියලු දෙනාටම ස්වාමින් වහන්සේගේ කරුණාව තුල අද උදෑසනත් අපි ඔබත් විනාශ වෙන්නද යන්නේ කියලා සෝදිසි කරගෙන ඉන්නේ අපිත් දැන් විනාශයට ලං වෙලා ඉන්නේ නේද අවසාන කාලයේදී ඉන්නේ ඉතින් විනාශයට අපි හැමෝම ලං වෙලා ඉන්නේ ඒ විනාශයෙන් බේරෙන්න විනාශය ගැන අවබෝධයක් ඇතුව වැඩ කටයුතු කරන්න ඕනි නිදහසක් දීලා තියෙනවනේ ඒ නිදහස හරියට පාවිච්චි කරන්න අපි දන්නේ නැතුනහම අපි විවහාර නොකිරීම විනාශයට කාරණාවක් කියලා අපි කිව්වා දෙවිඳුන් තෝරගත්තේ මොකටද කියලා දැනගත්තේ නැති වුණාම අපි විනාශ වෙනවා කියලා කිව්වා. නේද? අද ගොඩක් මේ කාරණාවල් වලට අපි මුහුණ දෙනවා. ඊළඟ එක තමයි 13 සහ 14 පදවල නේද? මේ පද දෙකේම අපිට කියනවා මෙන්න මේ විදිහට අපි කියන 13 අවසාන කොටස සහ 14 වෙන මුල් කොටසේ අපිට පතක් කරලා දෙනවා. ප්‍රේමයෙන් එකිනෙක කිනාට සේවය කරන්න ඔයාලා. මක්නිසාද නුඹට මෙන්න ඔබේ අසල්වාසියට ප්‍රේම කරන්න යන එක වාක්‍යයෙන් මුළු ව්‍යවස්ථාව සම්පූර්ණ වෙනවා. ද ව්‍යවස්ථාවේ ප්‍රශ්නේ තිබ්බේ ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලන්ට පෞල්තුමා මේකෙදි මතක් කරලා කියනවා මේ දිවිතී කතාවේ අපිට මතක් කරන මේ කාරණාව අපි මතක් කරගත්තොත් නේද එයා ඒගොල්ලන්ට කියන්නේ ප්‍රේමය හරියට දැනගෙන ඉන්න ඕනේ ප්‍රේම කරන්න ඕනේ කොහොමද අසල්වාසියාට ප්‍රේම කරන්නේ ඒක තුලින් තමයි වාක්‍ය සම්පූර්ණයෙන් ව්‍යවස්ථාව සම්පූර්ණ වෙන්නේ ඉතින් ආදරය කරන්න ප්‍රේම කරන්න නොදැනීම විනාශ වෙන්න කාරණාව අද ගොඩාක් තරුණ තරුණියන්ගේ ප්‍රශ්නයක් මේක නේද තරුණ තරුණියන් විතරක් නෙමෙයි හැමෝටම තමන්ට ආදරය කරන්න ගැන හරි අවබෝධයක් නැහැ කාටද ආදරය කරන්න ඕනේ කොයි කාලෙද ආදරය කරන්න ඕනේ කොහොමද ආදරේ පටන් ගන්න ඕනේ මේවා ගැන කිසි අවබෝධයක් නැහැ ඒක දන්නේ නැහැ ඒක ගැන දැනුවත් කරත් ඒක මේ මාංශයේ තෘෂ්ණාවල් නිසා අර ඉස්සලා කියපු කාරණාවට නිදහස හරියට පාවිච්චි නොකිරීම නිසා ප්‍රේම කරන්න එකිනෙක කිනාට ප්‍රස්තාව වෙන විහාර නොකොට ප්‍රේමෙන් එකිනෙක කිනාට සේවය කරන්න ඕවෙයල්ලා මග්නසද නුඹට මෙන් නුඹේ අසල්වාසියට ප්‍රේම කරන්න යන එක වාක්‍යයෙන් මුළු ව්‍යවස්ථාව සම්පූර්ණ වෙයි දැන් අද බොහෝ වෙලාවට මිනිස්සු බොහෝ වෙලාවට මේ ජනතාව තමන්ට ලැබිලා තියෙන මේ ප්‍රේමය එකිනෙක කෙනාට ප්‍රේම කරන්න තියෙන දේ හරියට දන්නේ නැහැ. ඒක නොදැනීම නිසා විනාශ කරගන්නවා ජීවිතේ. නේද? විවාහ වෙන්නේ මරණකම් ජීවත් වෙන්න. එකිනෙක කෙනාට ආදරය කරමින් පොරොන්දු වෙනවනේ. ආදරය කරමින්. හැබැයි මග යනකොට නේද? ඒ ආදරය ටිකක් මදි මදි වගේ. නේද? ඊට වඩා ආදරයන් පේන්නේ. අර අසල්වාසීන්ට ප්‍රේම කරන්න කිව්වෙන් දන්නේ නැහැ. නේද? වෙන වෙන ආදරයන් පැටල වෙනවා. ඒක නිසා මේ ප්‍රේමය වෙනතකට යොමු වීම නිසා විනාශයට පෞල් ජීවිතේ විනාශ වෙනවා. නේද පටන් ගන්නකොටම වැරදි තෝරා ගැනීම නිසා දේවදරු නේද අන්නේ භක්තික නැත්නම් දෙවියන් වහන්සේට නමස්කාර නොකරන ඒ අයත් එක්ක කුලපක සම්බන්ධතාවයන් වලට ගිහිල්ලා ආදරේ වැරදි විදිහට පාවිච්චි කරලා විනාශ කරගන්නවා. ඉතින් දැන් මේකෙදී අපිට වැදගත් වෙන්නේ ආදරේ කරන්න නොදැනීම ඉතා බරපතල තත්ත්වයක්. නේද? දැන් අද දෙමව්පියන්ට ආදරේ කරන් දෙමව්පියන්ට සලකන් දරුවෝ දන්නේ නැහැ. දෙමව්පියන්ව මගතොට දාලා යනවා නේද? දරුවන්ට ආදරය කරන්නේ දෙමව්පියෝ දන්නේ නැහැ. ළමයි හදලා දෙමව්පියෝ දාලා යනවා සෙල්ලමක් වගේ නේද? නේද? ළමයි දෙන්න තුන් දෙනා හදලි වෙලා අම්මා යනවා වෙන මිනිහෙක් එක්ක තාත්තා යනවා තව ගෑනු කෙනෙක් එක්ක. නේද? ළමයි තුන් දෙනාට වෙන දෙයක් ගාණක් නැහැ. නිකන් සත්තු හදනවා වගේ. පුදුම විදිහට මිනිස්සු ආදරය කරන්නේ බලන්න. පවතීද? විනාශ වෙන. විනාශ වෙන. නේද? 1 තිමෝතී 1:5 වෙනි පදයේ තියෙන ආඥාව කුමක්ද කියේ? කුමක්ද? ඔබ දන්නවද? ප්‍රේම කරන විදිහ ගැන තමයි ආඥාව. ඒක තමයි අපිට කියලා දෙන්නේ නේද? දේශාංශය කියලා දෙන්නේ. ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ කෙනෙක් කෙනාට ප්‍රේම කරන්න ඕන කියලා මාක් 12:33 පදයේ කියන මුළු හෘදයෙන්ද මුළු ඥාණයෙන්ද මුළු ශක්තියෙන්ද ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න කියලා නේද? ඒ ප්‍රේමයට ඇලුම් වෙන්න කියලා ස්වාමින් වහන්සේ ඉදිරියේ රෝම 13:8-9 ඉඳලා 10 පද දක්වා කියන ප්‍රේමය අනිත් අයට නපුර කරන්නේ නැහැ කියලා. නේද? ප්‍රේමය අනිත් අයට නපුර කරන්නේ නැහැ. ඔයා දක්වන ප්‍රේමය ඉතින් නපුර කරන කෙනෙක් නම් ඔයා විනාශ වෙන්න යන්නේ. ඔයාගේ විනාශය අත ළඟ බව මතක තියාගන්න. මතෝ 10:37 වෙනි පදේ කියනවා ඒ ස්වාංශයට වඩා අන් දේවල් වලට ප්‍රේම කරන කෙනා මට සුදුසු නැහැ. ඒක බරපතල කාරණාවක්. නේද? ඔයා මොන දෙයට ප්‍රේම කරත් යේසුස් ස්වාංශයට ප්‍රේමය නැත්තම් ඒක ඔයාට හරියට මුල්තැන දෙන්න බැරි නම් ඔයාට උන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැහැ කියලා උන්වහන්සේට සුදුසු නැහැ කියලා උන්වහන්සේ කියනවා. ඉතින් ඒක නිසා ප්‍රේම කරන්න දන්නේ නැති අය ප්‍රේම කරන්න ඉගෙන ගමු වචනේ. නේ ඉගෙනගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ සැබෑ ප්‍රේමයක් පවත්තුමු. එසේ කරන්ට ඔබට කරුණාව ලැබේ. එතකොට ඔබ විනාශ වෙන එකක් නැහැ. ජේසු පිහිටයි. සුබ දවසක්.